ආණ්ඩුවේ ආසාව නම් මැතිවරණේ කල්දා ගන්න. නමුත් ආණ්ඩුවට ඒක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මැතිවරණය කල්දැමීම සඳහා පනත් කැටුම් පතක් මේ සීමා නිර්ණය සඳහා දැනට සීමා නිර්ණය කොමිසම විසින් මැතිවරණ සීමා නිර්ණය කොමිසම සහ වදේකට කියන්නේ මැතිවරණ සීමා නිර්ණය කොමිසම වගේම පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ කමිටුව විදිහට කටයුතු කරන ඒ කොමිසම විසින් මැතිවරණ කල්දැවීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. එයා හදන යෝජනාව පාර්ලිමේන්තුවට පනතක් කරා සම්මත කරන්න ඕනේ. අන්න ඒ පනත සම්මත කරොත් මැතිවරණයට කලින් තමයි මැතිවරණේ කල්දැමීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සීමා නිර්ණයෙන් මැතිවරණ කල්දැමීමේ සිද්ධ වෙනවා කියන එක වැරදි අදහසක්. පාර්ලිමේන්තුවට එවැනි පනත් කැටුම් පතක් ගෙනල්ලා සම්මත කරගන්න මාසයකට මදක් අධික කාලයක් ගත වෙනවා. ඒ තුල දේශීය වගේම විදේශීය වශයෙන්ුත් යම් පීඩන කාණ්ඩුවට එල්ල වෙනවා. මොකද මේ දවස්වල ලංකාව පිට රටවල සාදර අනුග්‍රහයෙන් ජීවත් වෙන නිසා පිට රටවල් කියන දේ අහන්න සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මැතිවරණ කල් දැම්මුත් විදේශාධාරවල කොන්දේසි අංක 1 වෙන්නේ ණය ප්‍රතිව්‍යුහකරණයවත් රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහකරණයවත් නෙවෙයි, වහාම මැතිවරණේ පවත්වලා ප්‍රජාතන්ත්‍රවාදී උදා කරන්න කියන එක. ඒ නිසා ආණ්ඩුවට වැඩිම වුණොත් මාස දෙකක් කල් දා ගන්න පුළුවන් වෙයි. එහෙම මාස දෙකකට ඡන්ද කල් දාලා නාගින ඡන්ද දෙකට යනවට වඩා නිසිකල්ට ඡන්ද තැබීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.